මස්සව ටුප්‍රමින් තිසරණ සහිත පංචසීලය සමාධන්ගට නමස්කාරකයන් තුනතාව. නමුතස්සේ භගබතු අරහතු සම්මා සම්බුද්තස්සේ නමුතස්සේ භගබතු අරහතු සම්මා සම්බුද්ධස්ේ නමුතස්සේ, භගබතු අරහතු සම්මා සම්බුදතස්සේ बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि सङ्गं शरणं गच्छामि सङ्गं शरणं गच्छामि Dutia mpu butang sarangga cahami. Dutia butang sarangga cahami. Dutia mpu damang sarangga cahami. Dutia mpu damang sarangga cahami. Dutia mpu sanggang sarangga cahami. Dutia mpu sanggang sarangga cahami. Tati mpu butang sarangga cahami. mpi butang sarenang gacami Tampi daang sarenang gacahamami Tampi daang sarenang gacai Tampi sanggang sarenang gacaami Tampi sanggang sarenang gacami sarana ga menang sampunang පානාතිපාතාාවරමණ සිකහපදng සමාධාමි පානතිපාතාවරමण සික්කාපදัง සමාධයාමි අදින්නාදාානවරමණ සික්කහපදัง සමාධයාමි අදින්නාදාානාාවේරමනි සික්කාපදං සමාධියාම කාමේ සුමිච්චා චාරාවේරමනී සික්කහාපදං සමාධයාමේ කාමේසුමිච්චා චාරාාවේරමනී සික්කාපදන් සමාධයාමි මසාවාදාාවේරමණී සික්හපදං සමාධයාමි මුසාවාධවේරමණි සික්කාපදං සමාධයාම ුරාමේරය මජ්ජ පමා දට්ටානා වේරමණී සික්කහපදං සමාධයාමි සුරාමේරය මච්චු පමා දට්ටානා වේරමණී සික්කාපදං සමාධයාමි තිසරණේ නැ සද්දිින් පංචසීලං දම්මං සාදුකං සුරක් හිතංකත්වා අප්‍රමාදීන සම්පාදී තබ්බං අහම්බන්තේ සමන්තා චක්කවාලේ සුුවතරාගච්චන්තුදීවතා සද්දම්මං මනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං දම්මත්සවන කාලුවැන් පදන්තා දම්මත්සවන කාලු අයං පදංතා දම්මත්සවන කාලුවැයං පදංතා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස න තස් භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස සුකිනෝවා කෙමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුකිතත්තාති සද්දා බුද්ධි සම්පන්න පින්නත්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කර පු ධර්මය අපේ ජීවිතයට මොන තරංනං ලාභයක් ලබා දෙනවද කියලා අපිට දැනෙන්ඩෝනේ. හොඳට දැනෙන්ඩෝනේ. මොන තරන්නම් සුවයහපත් ජීවිතය ගෙවන්නට අවශ්‍ය කරන කරුණු කාරණා සකස් කරලා දෙනවද කියලා හොඳින් දැනෙන්ඩෝනේ. එහම දැනෙනකුට තමයි කෙනෙකුට ලොකු ලාභයක් ඇතිවෙන්නේ තමන්ගේ චිත්ත සන්තාන ගතව තමන්ගේ චිත්ත සන්තානගතව, අවශ්‍ය කරන වැඩපිළිවෙළවල් සකස්කර ගණන්ඩ යහපත සඳහා. ලොකු සද්ධාවක් ඇතිවුණ පිනත්ති මට අන්‍ය ක්‍රමයක් අන්‍ය විදිහක් අන්‍ය ආකාරයක් නැත කියලා ම පුදුමාකාර විශ්වාසයක් ඇතිවිෙනෝ. මේ ප්‍රතිපත්තිය පූර්ණය කරගෙන. මේ ආකාරයට සිතෙහි මෛත්‍රිය සැමකෙරෙහි පතුරුවා ගැනිමින් යතුකරොත් ශසේම මේ මෛත්‍රගය කතා කරන වෙලා කියන්න මට කිසිම ආකාරය කනුතුරක් වෙන්න නැහැ කියන අදහස ඒ ශක්තියෙන් තමන්ට ජීවත්තෙන්ට පුළුවංකමත්ති නවා අපි කලින්ම මතක් කරා දඩුමුගුරු අමෝරාගෙන එන අය ඒවා පහලට දමලා සාන්ත වෙලා මෙල්ල වෙනවා කියලා ධර්මය සඳහම් වෙන එතකොට වසක් විසක් ශරීරගත වනත් ඒ අෞෂධයක් බවට පත්වෙන තරමටම බලයක් තියෙන බව ඒ වගේ ඕන ෑම කෙනෙක් මෙල්ල වෙන හැටි. එතකොට සතුරංගෙන් වගේ සැත්වලින් කරදරයක් වෙන්න නැති හැටි. ඒ විතරක් නෙවෙයි විසගෝර සත්වයන්ගෙන් සර්පයින්ගෙන් කිසිමම විදිහකින් කරදරයක් නොවෙන ආකාරය ඒ වැලකිලා යන ආකාරය, හිතන්නේ මෛත්‍රිය වඩමින් යම්ප්‍රමාණයකට හෝ කටයුතු කරන ප්‍රතිපත්ති පූර්ණය කරන අය ඕන තර සාක්ෂි සපයයි ඕන තරං සාක්ෂි සපයයි මේවා ඇත්තකයන්න මොකද අදටත් මේවා අත්්‍රදින අය ඕන තරන් මේ සමාජයේ ඉන්නවා ඒ කරන්ඩ පුළුවන් දෙ වැැර දෙයක් නෙවේ ඉති ඒක හින්දා බුදුරජාන් වහන්සේගේ ධර්මයත් එක්ක තමන් හරි හරියට පැහිලා තමන්ගේ ජීවිතය ධර්මයත් එක් එකතුකරගෙන කටයුතු කරන්නට සූදානං වුනොත්. කිසිමම ආකාරයකින් ජීවිතය ගැන බයවෙන්ඩ ඒවගේම ජීවිතය ගැන අන ආකාරය තැතිගැන්මකට පත්වෙන්නට සතුරන්ට බයවෙන්නට මොනවක්වත් අවශ්‍ය නැහැ තමන්ට අවශ්‍ය කරන පරිසරය සකස්වේවී හොඳයි. කොමන මුත්කමක්ැහැ දැන් අද අපි කිවේ අද කණිම සත්‍රය ගැන කෙටියෙන් කතා කරම කියෙන මොකද මේ හැමදයක් කතාකර වෙලාවේ ප්‍රත්ථවේක්ෂාවක් සහ සත්‍යක්‍රියාවක් සිද්ධ වෙන ආකාරයට මේ කරණිමය සූත්‍රය අපි සජ්ජායනා කළ යුතුව තියෙනවා. ඒකට හොඳම වෙලාවතමයි මේ ගැන දැඩි හැඟීමක් ඇතිවෙන්ට දින ගනාවක් තිස්සේ. අපි සාකච්ඡා කරපු දීර්ගව සාකච්ඡා කරපු මෛත්‍රය තමන්ග හිත තුළ. වර්ධනය කරගන්නට ඒ තුළ කොහොමද නිවන්ද කින්නට අවශ කරන වැඩපිළියොල සකස් කරගන්න මේ කරණීම සූත්‍රය තුළේ සියල්ල අන්තර්ගත වෙලා තියෙන වගේ තේරෙන්ண்டு ඕනே. කරණියමත කුසලේන යන්තං සන්තං පදං අභිස මෙච්ච. ඒ ශාන්ත පද සාන්ත ස්වභභාවය වන අමාමහා නිවනට පැමිණ වාසය කිරීමට, හැමති විසින් ඇතිකරගත්ත යුතු කුසලතා ඇතිකරගත යුතු දක්ෂතා කළ යුතු දේ. කියන අර්ථය තමයි කරණයමත්ත කුසලේන යන්තං සන්තං පදං අභි සමච්ච. ඇති මේටික කියනකට ම හැමදා මතක්කරනවා මේ බව දැනන් ඩුවනමට නිමඳදාගින්ඩන ිඩම කුලාවය මම වර්ධනය කරගණ්ඩෝනෑ කියන හැඟීම. තිෙන්ට ඕනේ ඊට පස්සේ දැන් ඔන්න තේරෙනවා සක්කෝකෙනට මේ අවුල්වෙලාග ස්වභාවයක් හැම තැනටම විසිරෙන ස්ොභාවයක තියෙන මේ සිත. ඉතාම උපක්‍රම සීලීව නොඒකු තාකාරයේ වටකුරු කර ගැනීමක් හත් පසින්ම වටකුර කර ගනීමක් සිද්ධ කර ගනීමින් හත් පසින්ම වටකුරුරගන්නවා කියලා කියන්නේ අපේ පින්නන්නේ හැම්ම පැත්තකිම්ම හරිද හැම පැත්තකම්ම සංවර කරගන්නවා කියන එකයි ඒක මේ එකඒක උපකරම යොදන්ඩුවෙන් අපිදන්නවා පාසැලක් වගේ දෙයක් නැත්තං ආයතනයක් වගේ දෙයක් නිවැරදිව සිද්ධකරගෙන යන්නටනම්. ආයතනයක් පාසලක් වැනි දෙයක් නිවැරදිව සිද්ධකරගෙන යන්නටනම් ඕනම තැනකම් එතන. නොයේකුත් ආකාරහි ක්‍රියකාරකම් පිළිබඳව, තිබ යුතු තත්වයන් වගේයක් තියෙනවා. අටතිනො කුත්තාකාරය ක්‍රියාත්මක භාවයන් පිළිබඳව තිබිය යුතු වටහාගත යුතු තත්ත්වයන් ප්‍රමාණයක් තියෙනවා. අන්න ඒ තත්ත්වයන් පිළිබඳව. අපි අපේ සියලුම අදහස් විමසා බලමින් කටයුතු කරන්නන කොහොමහරි කරලා දැන් ඒ කියන්නෙ දැ අපි පාසල කායතනයක් වගේ පානය කර්ඩ ගාම එතන එක එක එකෙක් උපක්්‍රමයෝොදලා දක්ෂ පරිපාලකයෙක් තමයි. රටක් වනත් කිසිම ආකාරයක ආපදාවක් ව නැතින්ට හානි අවමකර ගනිමින් කටයුතු කරන්න පුළුවන්ගෙන දක්ෂ පරිපාලකයට හදිසි වෙන්නෙ නැහැ තුර කලබල වෙන්න කලබල විය යුතු තැන ඉක්මන් විය තැන නිවැරදි තීරණ ගතයුතු තියනවා. ඒවගේ හදිසි නොවිය යුතු තැන හදිසි නොවී කටයුතු කළ. යුතු තියෙනවා අන්න ඒක අපි හොඳින් වටහාගන්නට ඕනඉතින්. මේ විදිහට අපි යම්මාකාරයකින් බාහිර දේවල් ගැන තේරුම් ගන්නවා වගේ ඊට වැඩියත් දස දහස්කුණයක් අමාර දෙයක් පන්නත්න සියුම් තැනි සියුම් සියම් තැන්වලින්ං රිංගරිංගා අකුසලය පැත්තටම යන්ඩ මැරෙන්ඩ හදන හිත. ශරීරයක් ඇැම්වලේ මැරෙන්ඩමයිහ දන්නේ. ඒ සැබෑ ඇත්තක් ඒ තේරුම් ගන්නාය තේරුම් ගඩු නේ වගේ මේ හිත අකුසලයට නැබුරුවෙන්ඩ මැරෙන්ඩම හදනවායි කියන්නේ ඒ පැත්තරමයන් හදන අන්න ඒ හිතුවක්කාරී හිත දමනය කරගෙන එක අර මුණක හිත රඳවාගන්නට පුදුමාකාර දක්ෂතාවත් තින්නු අන්න ඒ දක්ෂතාවය වර්ධනය කරගන්න පුළුවන් කෙනෙකුට බාහිර ලෝකයේ තමන්ගේ සිවුර හදාගන්න එක පාත්‍රාව හදාගන්න එක. බ්‍රමාන්හසේලාත්ෙ එක ැටුවක් ඇති නොකරගෙන වාසය කරගන්න එක තුොරක් යම් කිසි ක්‍රියාවක් කරද්දියක සකසුරුවන්ම සිද්ධ කරන එක ඒවක්පුොහොමස්ුළු දේවල්. එහෙනම් සක්කෝ කියෙන ගුණාන්ගේ තුළ ඔය බාහිර පරිසරය කළමනාකරණය කරගෙන නිවැරදදිය ජීවත්වෙන්ට පුළුවන් හැකියාව පිළිඹුවෙන ගුණයක්. දැන් තේරුණාන අපිට මෛත්‍රිය එක හිතකට ගණ්ඩ සීම සම්බේධයන් සිද්ධ කරමින්. එකරමුණක හි ගඩ කොච්චර පහස තන කොච්චර වැඩ ගොක්ත්තින දේවා ඒ තැඟගල්දි සුදුසුව ආකාරයට අනි සංස මහහි කරමින් ආදීනව මෙැහි කරමින් එතකොට අරාගාත පටිමිනේ සූත්‍රය තිය කාරයට ඉළඟට අදාාතුන් වසයෙන් ම මෙනහ කරමින් ඉළඟට ද දෙමින් ඒක තමල්ළඟ තියෙන ේව පරිත්‍යා කරමින් ඔය මොනවාහරි කළ යුතු සියල්ල සිද්ධ කරමින් කෝ මහරි වහිරී පුද්ගලයා අළග තියෙන තරහා ඒ පුද්ගලයා ගැන තමන්ගෙත්තියන තරහා නැතිකිරීම සඳහා වශ්‍ය කරන සියලු වැඩපිළියවල් දක්ෂව සිද්ධ කරඩුන හෙම මේ හිතත් එක්ක එච්චර ගැමරු වැඩ පිළිවෙලක් සිද්ධ කරන්නඩ තරන් තමන්ට දක්ෂතාවයක් තිබේ නම් මේ ලෞකික ජීවිතය ජයකන්ඩ ඒ හැට දෙයක් නෙවෙේ.ඉතිං සාමාන්‍ය ජීවිතය අපි හැම දෙයක්ම කරද්දි අන් හෙම සකසුරුවන්ම සිද්ධ කරන්නට අපි හැකිවක්තේෙන්න්ටොල පින්දත්න්නේ යන්න ඒ එක තමයි. අපේ පැත්තෙන් අපි ඇතිකරගත යුතු තත්වය අන්න ඒක තමයි නෙ සක්කෝ කියන ගුණේෙන් ඔය කුටිය හදාගන්නේවා සියුරු මහනේවා පණ්ඩුපෝනේවා පාතර සකස් කරනේවා ආදී කටයුතු වල දක්සයක් වෙනවා කියෙන එකේ අවසාන ප්‍රති ඵලේ ඒක ඒ වගේතමයි ගහිත නැත්තෙකුත් තමන් සාමාන්‍ය ජීවිතය කරනේවා අපූරුවට සකස් කරගෙන කරන කටින්වා අ මේ පින්වන්තයට තීරෙන විදිට මේ පින්වන්තතාඇක වචනය කිරන සහරයි හැම දේම අනාගන්නවා කරන්න ගාම මඩ තවරගන්නවාවාගේ ඔක්කොම අනාගන්නවාඒ ඔක්කොම පටලවා ගන්නවා එක පැත්තක් කරනට එක පැත්තක් අසාර්ථකෙනවා ඒ පත්තකනු ටනි පැත් අසාර්ථකන මේ ඉදිරි කිසිදයක් කරන්න බැරිතත්තක පත්නවා හෙම නැතිව තමන් දක්ෂ එක්ෙන්ඩෝනෑ සක්කෝ ෙන ගුණ යුත්තෙනවා අප ගැෙන ගොඩක් අතා කරලා තියවා. වෙලා අම්මතක් කිරීම තෝටේ හැඟීම තමයි උපදවාගණ්ඩුන සක්කෝ කියෙන ගුණේ පිබව මෙන්න මේ වගේ කෙනෙක් වැෙන්ඩෝන කෙනෙකො මන් දැගඩුන තමන්ගේ ජීවිතය තමන් අසල සිටින තමන්ගේ පවුලේ අයගේ ජීවිත කළමනාකරණය කරගන්න මන්ගේ යම් ආර්තනයක වැඩ කටයුතු කරනවා නං ඒ තමන්ට කළ යුතු වැඩකොටස්ටික නිවැරදිව කළමනාකරණය කරගන්නට ක්ෂ ඩුනේ සඳහ පකරම සීඩි වඩුවන ඒහෙම ගුණයක් වර්තමානයේ තමන්ගේ ජීවිතය ඇතිකරගන්නනක නිමන් දකිට හේතුවෙන. විසේසේම මෛත්‍රී වඩට හේතුව වෙනවා නැත්තන් එහෙම තමන්ට අන්නය ගැන අධිකතර ගැටලුකාරි තත්වයක් උදාවෙන්ඩ පුළන් හකමතයයට ගුඩක් බාධාවවා තමංලඟ යම්ක්‍රමවේදයක් නැත්තතා. ඊළඟට උජූච සූජූච කෙනෙට රිජු කෙනෙක් ඉතා අවන්ක කෙනෙක් වෙන්ඩවුණන කෙනෙක කෙන අපිගතාර අතර අ ගතයට වහල් වෙන්නේ නැති. චන්ද දේශ බයමෝහ කියලා කියන සතර අගතියට වහල් වෙන්නේ නැති රිජු ගතිගුණෙන් යුක්තව තමන්ට තමන්වත් වරුවක් කරගන්නේ නැති සත්‍යවා දීව සත්්‍යයට මූුණ දෙන ඇද නැති ජීවිතයක් ගත කරන කෙනෙක් වෙන්ඩ ඕුන. ඉතිං අද කාලේ. මෛත්‍රිය වඩන්න වුන් නිවන්දකි නවුන් හොයාගන්ඩ අමාරු වෙන්නේ උගක් හය ඇදවෙලා තමයි ඉන්නේ. ඇදටම ඇදවෙලා ඉන්න ගතියක් තියෙනවා ධනය බලය නිලය මේ දේවල් එක්ක තමන්ගේ සිත රජුවතියා ගැනීමට හැකියාවක් නොමැතිබ්බාව තමන්ගේ පැත්තෙන් තමන් දැනගත යුතු කාරණාවක්. ඉළඟට සුවච කියරකිවාහම හිත අවවාදහි හික්මෙන හි අවවාද ගැනීමට හික්මන ස්වභාවයක් තමන්ගෙ තියෙනවා දවවාදයහි දඟලන්නෙ නෑ අවවාදයෙහි කිසිම ආකාරයකින් අකීකරු ගතියක් හද ගතියක් නෑ අවවාද ලබා ගැනීමට වි්ුහි පුද්ගලයන්ගෙන් ඒ ලැබේවා කියෙන පාථන හැම් වෙලේම සුවචකරය ලි කියන සුවච්ච ස්වභාවය තිබිය යුතුයි හිත ඒවගේ නම් සීලී ගතියක් නැමෙන සුළු ගතියක් අවවාද හ තිේෙන්ඩුවන මැත්තං අයට කවදකත් හැදෙඩබ සහරයගති හෙම නැමන සුළු ගතින හ ඒ පිළිබඳවත් හැඟීමත් තිේෙන්ඩු හන සක්කෝ උජූච සූජූච සූෝ චස්ස කියලා කියනකොට තමන්ට හොඳට මේ සජජායනවිල් දැනෙන්ඩ ඕනේ ළඟට මුද මුෘද්දු හිත තියන කෙනෙක් වෙන්ඩ ඕනෑ. රලු පරලු වෙන්නට බෑ මුෘදදු සස්වභාවයක් තියෙන්ට ඕනෑ. ඒ කෙලකයන්නේ ඒ හරිට මමෝක මතක් කරන්නේ කළුගල් එක් ජීවත්වෙනවා වගේ සහරත් එක්ක ජීවත්වෙන්ට හම යාල මුදදු නෑ. හරිට රිදනවා කළුගල් වටට තියෙනවානං අපි අඇවිදගෙනනට බිත්තිවල ඒ කළුගල් වදනොත් එහම හරිට රිදෙනවා හැබැයි යම් කිසි බටර් වෙන්ඩරුවගේ වැදුනට දැනෙනවා අරි දෙෙන්න්නේෙහ. අනේගේ මුෘදදු ගතියක්කේ වැැතියෙනවා අන්නේ වගේ අපි එන මේ හැඟීම් එන අදහස් මේ ලෝකේ අපි ජීවත්වෙනකොට අපිට එන අදහස් අපිට එන දේවල් එක්ක මුුදදු ස්වභාවයක් තියනට ඕන එක අර දැඩි ගැනීමක් ගන්නේ නැතුව එතු රජුභාවය මුුදුභාවය කියන දෙක අර්ථදක්කගණ්ඩ ඕනේ හරියට රිජු සහම් රුදු කියන දෙකම තියනුටනාවට අනතිමානී ගුණය අර ආඩම්බර වෙන්න නැතුව අධික මාන්‍යයෙන් යුක්ත වෙන්නේ නැතුව අනතිමානී ස්වරූපයක වාසය කරඩ ඕන ඒක අනිවාරෙන් මෙහමයි දැන් රිජ්ජු සහම් නුදු අර කී කරමය ඔක්කෝම එකට තිය එකට බැදිල තියන දේවල් වග අපිට පේ නවා පින්නත්න මේ සක්කෝ කියන ගුණේ වගේම මේ හැම පැත්තකින්ම හිත නිවනට අවශ්‍ය කරන ආකාරයට වගේම මෛත්‍රයට බාධ නෝන ආකාරයට මේ සකස්වීමක් පැහැදිලිම තියන්නේ. දු ප්‍රතිපති යෙන අය හැම වෙලේම අන්න අඇතක ගැටෙන් න හැපෙන් නෑ රිදන විදිහර ගැටයි නෑ. නමුත් රජු ප්‍රතිපත්තිය තියෙනකොට ඒක ඒ රිජු ප්‍රතිපත්තිය ප්‍රකාශ කෙරෙන්නේ මුරුදු සරයකින් මුරුදු විදිහකින්. මුදු සවභාවයකින් හැමවෙේම රජු කළෙවෙරල අනනිත්ත අයට රිද වන ගතියට නෙවෙයි. ඉතාමත්ම මුරුදු සරුවයකින් ඉතාමත්ම මුදදු ආකාරයකින් තමයි මෙ ෙන්ඩොනති මේ ගැන හැඟිමත්වයනුන්ම මේ වගේ මුෘතු හිතත්තෙක් බවට පත්තෙන්ට ඕන ඒවගේ අවවාදයහි කීකරු ගතියක් බලන්ඩ ඒවක් මේ කියනකොට තමන්ගේ පැත්තෙෙන් බල කාග හරි දෙෙන මොනයම්ම හෝ අවවාදයක් තිබේ නම් ඒ අවවාදයන් වල නොහික්මෙන ගති ඒ අවවාදයන් වල නොහික්මෙන ගතියක් තමන්ගේ පැත්තෙන් තියෙන බව හොඳින් තරම් ගණඩුවන හිමතිෙනව වන හක්ම ගතයකතරන්නේ යාවාද රුසන්නෑ හොගක් අයට කවුර අලවාදන රුත්සන්නන්නේ න අනෙම රුස්සන්නන්නේ නැති ස්වභාවයක් තිබිල හරියන්නේ නෑ. ඒවා ඉතාමත්ම හොදින් ඉතාමත්ම යහපත් ආකාරයෙන් කටයුතු කරමින් අපේ ජීවිතය සුරක්ෂත වඩා සුරක්ෂිත කරගන්නට හැම්ම වෙලාවකම වගේ ගත යුතු ගත හැකි සියලු උත්සහයන් ගත යුතුව තියෙනවා. තමන්ට ගත නොහැකි වගේ තේරුුණනත්න් ඒවා කොහමරි ග්ඩ ඕනේ. ක මේ තරම් වටින සූත්‍රධර්මයක් තවත් නැහැ කිය කොහම දකි කියන්නේ නෙදට හැම දාමොහය වචන කියවෙන්නට එනවා. කොයි සූත්‍රධර්මයත් ගැන කතා කරත්. මේ තරම් වටින දෙයක් තවත් නැහැ කියලා කියවෙන්නට එ හැබැයි ලෞකික දේවල් අනිද්‍යවල් එක් සාපේක්ෂනහම හැබැ තවත් සූත්‍රධර්මයක් එක සසන්ධනය කරන කොටනං ඔක්කොම. ටිනවා කියනක තමයි හිතන්න හමදාමත් ඒ මහොතට කියවෙන සූත්‍ර ධර්මය මේක තමයි වටින මේ ක කියලා සහරවෙලාටෙන එක කියන අනිත්්‍යව පල් හරදමීම ක්නේ අපේ දුරතාාවද නමුත් අපේ පින්නත්න්නේ අපිට තියන මේ සියලු මානසිකව යන මේ පීඩිත ගැටලු සියල්ලම විස දෙන මෙවැනි සූතධර්මයන් කොච්චර ගැම්බූරු හැඟීමකින් වෙළඳ ගණඩ ඕනද ජවිතයට මට වෙනත් පිටක් සරනක් නෑ කියල කියන්නය නක . <gear��ies> really <sea> රුගන්ඩන හොඳරම තරුන් අප යම්කිසි වර්ධනයක් ඇතිකරගත්තනම් පෞද්ගලකෝ මකිනොනක් මගේ ජීවිතයම් වර්ධනයක්ඇලා තියෙන න කුමට පැත්තකින්හ බදුරජාන්සගේ ධර්මයේ ප්‍රයෝක භාවිතයෙන් හැරෙන්න්නට වෙන කිස්මදේකින්ගේ වර්ධයක්සිද්ධ වෙලාන්න නෑ ඒ හින්ද කවුරුත් බලන්න කාටත් එහෙම තමයි මේ පංචුපාදානස්කන්ධදය අල්ලගෙන වර්ධය ැති කරගණඩ හැදවට ඒවා තුළින් ඇතිවෙන්නේ වර්ධනයන් නෙවයි පින්නත් ඒවාතුළින් ඇතිවෙන්නේ දුක් සහිත වැඩ පිළිවෙළවල්වල තවත් ආරම්භයක් වෙතරයි මක්නිසාද ඒ හැම දෙයක්ම කෙලෙස් සහිතයි සහ අනිත්‍යය දුකාානාත්ම ලක්ෂණින් යුක්තයි නිත්‍ය සුකාත් ව සයෙන්ගන්නට බැහැ. ඉතින් නිකෙලෙස් නොවන දේවල් නිසාවෙෙන් හැම වෙලේම සිද්ධ වෙන්නේ. අනර්තයක් මයි. ඒ හින්දා බුද්ධධම්ම සංඝය ත්‍රවිධරත්නයහි භාවිතයගේ තිවිදරත්නය තමන්ගේ ජීවිතයත්යක භවිතා කර ගැනීමෙන් හැරනට. අපිට කිසිමම ආකාරයක අ්‍ය වූ සිද්ධිය සිද්ධ කරගන්නට නම් හැකියාවං ලැබෙන් නේම හැ ලැබ නේම නහැ. හොඳයි ඊරඟ කාරණාව සන්තුස්සකෝච ලදයින් සතුට වෙන කෙනෙක් වෙන්නට ඔන් අපේ හුගාකායිට් වෙලාතියනකත් තමන්ට ලැබිල යනදයෙන් සතුටුවන්නේ නෑ මට ලබිල තියෙනදේ තමන්ගේ පැත්තෙන් විසදාගන්නට උත්සායක් ගන්න නෑ පන්නත්න. තමන්ගේ පැත්තිෙන් විසදාගන්නට උත්සායක් ගන්න නැහැ. ඉතිං ඒක තමයි තියන අතිවිශාල වූ ගැටඩුව. පොරය කියලා කියන්නේ පුදුමා කාර පොර අල්ලන ස්වභාවයක් තිනවා රත්තෙනවා දැවෙනවා පිච්චෙනවා. මැරණුකොට අරංයන්ඩ බැරි දේවල් කෙරෙහි. එකතු කර ගැනීමේ දැඩ්ඩි ලෝබයකින් හොරකං කරනවා එතකොට රැස් කරනව එක එකව මසුරුකං ඇති කරගන්නවා. ඒ දේවල් මවා වෙෙන් රණ්ඩුවල් වනවා නොයෙකුත් ආයුධ භාවිතා කරනවා නොයෙකුත්තාආකාරයේ වැරදි වචන භාවිතා කරනවා මේ වගේ. වරක් නැති දවල්ම ඔක්කෝටම වෙලා තියන්න හේතුව තමයි තමන් තෘප්තිමත් වෙන්නේ නැතිකම තැන් ආගත පටිනය සූත්‍රය තුළ ගත්හම් පුද්ලික වසයෙන්ි මිනිසුන් ැන ෘප්තිමත්ව ආකාරය කොච්චරනං අපූරුවට විග්‍රහ කෙරලතිෙනවාද ඉතාම කරුණාවෙන් මෛත්‍රීෙන් යුක්තව ලොකු හැඟීමකින් අපේ පින්නන්තයට පිමි කියන්නේ මේවා භාවිතයට ගණ්ඩ. මේවා හුරු කරන්්ඩ. ඉන්ඩෙපා රිදිරිදිී ඉන්ඩෙපා. අපරාදේ තෙහිරමක් නෑ හැමදාම හැපි හැපින්ඩපා. තමන්ට හගාක් දෙවල් අතහැරගත යුතුතියෙනවා. ඉතිං ඒක හින්දා. දැනට තියන තත්ත්වය නිවැරැදිමයි කිරහිතන් දෙපා. දැනට තමන්ගේ තුළ තිය තත්ත්වය නිවැරදිද කියලා හිතාගත යුතු තියෙන්නේ. ධර්මයත් එක්ක සංසන්ධනය කිරීමෙන් තමන්ගේ පැත්තෙන් කොච්චර ගැටීමක් කොච්චර, වව්ලීමක් කොච්චර රත්වීමක් තියෙනවද කියා බලලාතමයි හැම වෙලම තමන් ගැන විනිශ්යකට එන්ඩෝ ඕනේ ඉතින් එහෙමනම් කොච්චර දේවල් කරත් ඔය කියන මානසිකතත්වය සුවදායක මානසිකත්වය තමන්ගේ තුළ නිර්මාණය වෙලා නැත හොතුන් ගැටලුවක්ෙනවා ඉතිං ඒවා ගැන වඩා හොඳින් මනහිකරමින් මනහිකරමින් මනහි කරමින් බලන්ට ජවිතය කොහොමහරි සුන්දර එකක් බවට පත් කරගත යුතු තියෙනවා. එක හින්දා කොහොම හරි කරලා ලදදීන් සතුටු වන කෙනෙක් බාට පත්තෙන්ට ඒ තියන මේ ලෝකයේ තියෙන සැබෑතත්වය පොඩ්ඩක් විමුසල බන්නකොට එවැනි තත්ත්යකට පත්තෙන්න්නට පුලුවන්කමත් තියෙනවා. එතකොට ලදදීන් සතුට වෙන කෙනෙක් බාට පත්ත තිය දේකින් සතුටු වෙන කෙනෙක් බවට පත්තෙන්ට ඕන කෙනකොට හැමදාම සතුට ඉන්න කෙනෙක්ෙනවා ති ොකද නොලෑැබිච්ච දේ ලබයි කවදහරි එ එක තේරුම? ොලබිච්චද ලබාගන්ඩ උත්හරන්න එපා කියෙනක නවෙේ ලෞකික ජවිතයේ ලැබිච්ච දේවල් තියාගෙන නොලැබිච්ච දේවල් ළඟ කරගන්නඩ වන ඔක්කම නවේ අත්‍යවශ දේල් ඒ සඳහා යම්කි සැලසුමක් යම්කිසි ඉලක්කයක් තියන්ඩ ඕනෙ හැබැයි මේ බලට කොට්ටාස දෙකක් ක්‍රියාත්මක වන හැටි සමහාර අය නොලැබිච්ච දේවල් පිළිබන්ඳව දුකෙන් ඉඳලා ඒ ලබාගන්න ගොඩාක් දුක්වෙලා තමයි ඒක ලබාගන්න සමහර නුවල තියෙන පුද්ගලයෝ එමන ලදදයින් ඉතාමත් සතුටු වෙලා නොලැබුණ දේකෙරහි අවධානයම කරගන්න. ලදදයින් ඉතාමත් සතුටු වෙලා නොලැබිච්ච දේගැන අවධානය යොමු කරගෙන කටයුතු කරනවා අන්න ඒක තමයි තිබිය යුතු තත්වය ඉතින් මේවා තවදුරටත් හොඳින් විග්‍රහ කරගණ්ඩ ඕනෑ මේ හැම එක්කම තියෙන්නේ යම්කිසි එක්තරා ක්‍රමවේදයක් තමන්ගේ හිත මේ කෙලෙස්වලින් ගලවා ගණ්ඩ සහ. මේ මෛත්‍රයාදී ගුණධර්මයන් ප්‍රබලව ඉතා ප්‍රකට වර්ධනය කරගන්නට ඕන මානසිකත්වයක් කඋදාකරගැනීමයි. මේ හැමදේකම අරමුණන තියන්නේෙ එහම පුුවන්කම තියුණවා මේ ගුණාංග වර්ධනය කරගන්න ඒකයන්නේ. ලදදී තෘප්තිමත් වෙලා ඉන්න කෙනට කොච්චර හිතේ සුවදාක තත්වත් ති දකට්ටිය ස මාජත්තවය ගැටෙනවා අඩුයි. එතුර මෛත්‍රයාදී ගුණධර්ම වර්ධනය කරගෙන චිත්තේ කාග්‍රතාවයක් ඇතිකරගඩ මහාලාභයක් තියෙනවා ඇතිං ඔන්න ඔය හැඟීම තෘප්තිමත් වෙලා වාසය කරන සංතෘප්තිය වාසය කරන මනසක තියෙන ස්වභාවය එතකොට අනතිමානී ගුණේෙන් යුක්ත අධික මාන්‍යයක් නැතිව රුමාණ්‍යයන් උපදවාාගෙන වාසේ කරණ අය ගැන අපි දන්න ඕනේ නේද කොච්චරනං මේ ලෝකේ හැපි හැපිඉන්නේ යාලා කවදවත් ඇත්තටම මේ බව මතක් කරඩඕන නොයෙකුත් ආකාරයේ පින්නත්නී රැකියාව හින්ද හෝ කරන රැකියාව හින්ද තමගේ තත්ත්වයන් හින්දා නැත්තන් කුළ මලබේදා දිය හින්ද නැත්තන් තියෙන දැනුම හින්ද තමන් ඇතිකරගෙන නොයෙකුත්ආකාරයේ දක්ෂතාවයන් මේ හැම දෙයක් හින්දම සමහරය අන්නේ පහත්කොට තමන් උසස්කොට සලකනවා මේක වචනයකින් ඉර කට පුළුවන් දෙයක්න මේේ තමන්ගේ ඇතුළන්ත හැඟීමක් මේ නිහතමානයකම කියලා කියන එක ම පුදුම හැඟීමක්.ඒ නිහතමානී පුද්්‍යලයව කියලා කියන්නේ තමන්ට දැනෙන් ඕන පින්නත්නී ඒ ැන යම්කිසි ආකාරයක චිත්‍රයක් යම්කිසි ආකාරයක අනුමාන දැනීමක් තියාගන්ඩ මේ වෙනකොට ඕන තරම් තමන්ට මෙන්න මේ කටේ මගේ පල්ල හැඟින්න කට්ට මගේ පල්ලහැයින් සිටිය යුතුයි කියලා. අදහක් තිනෝතිකර පොඩ්ඩක් විමුසල බලන්ඩ එහෙම වනොත් එතතියන්නේ අඩම්බරකමක් මුණවාහරි කාරණාවකිද. එහෙමන සමාජය සම්මතයක් තුළ යම් කිසි ක්‍රමයක් තිනවා දැන් ආයතනයක් ගත්ත තේ යතනය සමහර අය යම් කිසි ආකාරයක යම් පිරිසක් මෙහේවන කෙනෙක්. ඒ මෙහෙවන කෙනා කියර කියන්නේ අනිත්තයට වඩා සේවයක් කරඩ වන කෙනෙක් අනිත් අයගේ පහල අයගේ එක්තරා සේවකේකයා මෙහේවන සේවකයා. එහෙම සංකල්ප සංවර්ධනය වෙන්ඩ ඕනේ මේ උක්කගේම එකතුයෙෙන් තමයි. යම් කිසි ආයතනයක් නඒ ආයතන ඉන්න ඔක්කගේම එකතුවකින් තමයි යම් කිසි නිෂ්පාදනයක් සිද්ධ වෙන්නේ. එතකොට ඒකට එක්හෙනෙකුට කියන්න බෑ මම මේක ඉන්න ඉහල කියලා අදහසක් ඇතිකරගණඩ බෑ ඉහල තන තුරක් කියලා අනිත් අය පහල අය කියලා එහෙම දැනුමෙන් හෝ යම් කිසි ආකාරයකින් බෑමොකද හැම කෙනෙකුටම වටිනාකමක් තියෙනවා අපේ පිනවත්න මංඔකට කියන්න අපි හිතන් ඕෝන කියලා මට තියෙන වටිනාකම පැත්තකෙන් තිබ්බාවේඒ අන්නයට කෙසේ වෙතත් ඒ ඒ පුද්ගලයාගේ දෙමවපියන්ටඒ පුද්ගලයා මහමෙරක් වගේ වටිනවා. තින් එහෙනම් ඒ අයට වටිනාකන් දිනායමිලෝකෙ ඉන්නවා. මටයි වටිනාකමක් නැත්තේ එහෙම නැතුව ළ ජීවිත කාලෙම අපි මේ වටිනාකං කියන ඒවා හරියටම ඇතිකරගත යුතු තියන සියලු මනිසුන් කෙහි සමතත්වයෙන් දැන් දක්කන කතාකරද්දී ප්‍රිය අය අතිප්‍රිය අය මධ්‍යස්ථය වෛරී අය පිළිවඳ සමසිත කියලා කියන තැනේ දී සමසිත ඇතිකරග්ඩ අනිවාරෙන්ම මේ නිහතමානී ගුණය කොචර ඕනෑ නොවත කියලලා සමසිත ඇති කරණඩ ඒකයි මේවා නැතුව බෑ යිස්සර හටයන්ඩ. තමන්ගේ පැත්තිෙන් මාන්‍යයක් තියෙනවනං ඒව තියාගෙන මෛත්‍රිය කතාව ඉසිරහට්නං යන්නට කොහොමත්ම බෑ. කොහොමත්ම බෑ කෙනෙක් අවධාරණය කරලා කියන්නඩ ඕන මුරුදු සිතක් නතුව බෑ රිජු ස්වභාවයක් නැතුව බෑ මේ ඔක්කොම අරගෙන බල් නොකොට මෛත්‍රය වඩන්ඩ මේ ගුණංග නැතුව බෑ හනං මෛත්‍රී වඩන්ඩ සූදාන වෙන කෙනෙක් මෙැවැනි අති මහත් වූ. උදුම වටිනාකමක් තියන මේ ගුණාන්ගයන් තමන්ගේ තුළින් හොඳින් වර්තනය කර ගණඩ නැ පින්නත්න්නේ ඒක අනිවායෝ වංගයක් අනිවාරයෝවංගයක් ඉතිං ඒවා අපි කොහොම හාරි අපේ ජීවිතයට එකතු කරගෙන කටයුතු කරගන්නට ඕන ඉතිං ඒක හින්දා මේ නිහතුමානිකං රක්ෂ කරගණ්ඩ වචනය පරිසමාප්තාර්යම හැමෝටම ගෞරවයක් දෙන්ඩ තමන්හා සමානකොට සරකණ්ඩ හැම්බලේම ඒ ඒ අය හැම කෙනෙක්ම මනුස ජීවිතයක් ලබාගත්තයක හිතන් සහර විට පින්නත්න්නේ කුසලය පැත්තෙන් ගත් තහම ගුණයන් පැත්තෙන් ගත්තහම සහරට ඉහල නිරතලවල ඉන්නයට වැඩිය බොහොම පහල ඉන්නගේ මහා පොහොසත්කන්තියනවා ගෞරව කළේ ද සහරට වැඩි හිටියයට වැඩ සහර පුංචි දරුවන්ගේ බෝධිසත් ගුණ ඉස්මතුවෙන අවස්ථාතියනවා ඉතින් මේ වගේ දේවල් ගැන අපි ගොඩක් හිතන්ඩෝන ගොඩක් හිතලා ඉතාමත්ම ඉහ ඉහලම ඉහල මානසිකත්තයක් ඇතිකරගණ්ඩෝ නෑ ඒක තමයි අපේ පැත්තෙන් අපි සිද්ධ කරන්්ඩ ඕන කාරණාව. ඉළ කරණාව සුභර කලකයන්නේ මේවාහරි පුදුම වැඩ සමහාර අයට තමන්ගේ ජීවිතය ගෙනියන්ඩ තමන්ගේ ජීවිතය තමන්ටම නඩත්තු කරග්ඩ බොහෝම අමාරුවයි. එකගැන හරියට පුදදුම දේවල් ඕන වෙන්නේ මේ ජාතියේ ආහාර නැත්තම්බෑ. මේ ජාතියේ ඇඳුම් නැත්තම්බෑ. මේ ජාතියේ නිවාස නැත්තම්බෑ. මේ ජාතියේ යානවාහන නැත්තම්බෑ. මේ ජාතියේ සේවකව නැත්තම්බෑ මේ ජාතියේ මේ ජාති අරවබෑ නැදේ වනතු බෑ මේ වනතු බෑ අරව නැතු බෑ මේ වනතු බෑ කියලා පුතුම ගොඩක් ෝන ජීවත්තට සමහර අයට කහැරි ගමක් යැනකොටමේටි ඔක්කෝ මරගණයන්ොට නොවාහරි අඩු පාඩක් කුුණොත් සැහැල්ලු නෑ. හ මනොහරි අඩුපාඩුවක් වුණොත් පුදමාකාර විදිහට කරදර කාරී තත්ව ඇතිෙන. ඉතිං එය නඩත්තු කරන්න පහසුනෑ අපේ ජීවිතය නඩත්තු කරගට අපි බෝම පහසුවෙන් පෝෂණය කළ හැකි කෙනෙක් බවට පත්ෙන්ඩෝඕන. පහසුවෙන් ජීවත්ෙන්ට පුලන් වැස්සට තෙමෙන්ට පුුවන් කෙනෙක් ඩන.ඔවට ේෙන්ට පුළුවන් කෙනෙක් ඕනුද ලික් වදිින්ට පුලුවන් කෙනෙක් වෙන්ඩෝ. මේ එහෙම නැතුව මේ ඉපදිච්ච ලෝකයේ, ඒ ලෝකයත් එක් හැංගිලායිඉන්න කෙනක්නේිෝ මේ මනුසලෝකයේ උපදින්නේ මනුස්සලෝක අපිට ගෝචර හින්ද. ඉතින්ඒ ගෝචර වූ ලෝක හැඟි යිඉඩෝ නද සමහරා ඉන්නවා පින්නත්න හැම දාම ජීවත්තෙන්නේ රබර් කෑලි දෙකක්කුඩ. මොහොතක හිතන් කොච්චර අඩුවෙන්ද මහපොලෝ පෑගෙන්න්න කියලා. මහපොලොවේ තියෙන පස පෑගෙන්න්නේෙම නැතියා ගොඩක්කායිඉන්නන්නේ. එකක ගෙදර ටයිල් පොලව එතරින් එන්නන්නේ සෙරපු දෙකක්කුඩට ඉටවස්සේ ඇදක්කුඩට මහපොළොවේ පසක් පෑගෙන්න්නේ එක විසක් වගේ වෙලා තියවා සමහර ඇත්තන්ට. ඒක එහෙම නෑ මේ මනුසලෝකේ ජීවත්වෙන අපිට මේ යටිපතුල් හම්වෙලා තියෙනෙ ගණවට වෙන මොකටත් නේ මහපොලො පාගාගෙන යන්ඩ. ඉතිං එහෙම නැතුව රබර් කෑරි දෙකක්කුඩ මුළු ජීවිතයේම ගෙවනවා. ඉතින් එහෙම බල් නොකොට ගොඩාක් දේවල්. ඒක ලොකුදයක් නෙව එනමු තීටත් වැඩිය එයා ගිය. යට නඩත්තු කරන්නට බැරිතත්යකට පත්තලා තින පෝෂණය කරන්න ගුඩ දෙවල් ඕන වෙන ගමනක් ැනකට වෙනම වාහන භාගයක් කරගෙනන්ු ඕන කරටිකාරගෙනයන්ඩ අරකෝන මේ ඕොනේ කියලා ඉතිං ඇතර මේක හරි කරදරකාරි තත්ත්යක් එහම මිනිසුන් එක ජීවත්තෙනවා නං එහෙම කෙනෙක් පවුලක ඉන්නවනම් ඔය ගමනක්හෙම විනෝධ ගමනක්හෙම අන්ටහම්පින්නේ පාසුවෙන් එහෙම ලේසියකට කරන්න බෑ මොන දේකරත් තර හැම වෙලේම අපි කිය කියවනක් කියවුණක් කියවනරන මේකන තු බෑ අරකන බෑ මේකන තු බෑ කිය සමහරහම නැ තියනයෙන් ඉතාමත්ම සංවරව ඉතාමත්ම යහපත්ත ජීවත් එන්නට තියන දේ තමන්ගේ පැත්තෙන් උතුම්ම මානසික තත්ත්යකින් යුක්තව තුෘප්තිමත් සහ පහසුවෙන් ඉතා පහසුවෙන් ඕන ද ප්‍රශ්නයන් නෑ ඔය විදියටටම අරි සි ටලුවක් නෑම මේ විදිර කරම මේ විදිර කරමල පහසුවෙන් අඩත්තු කරන්න පුළුවන්ය. මේ ලෝක ඉන්න ඒවා නුවන තියන අය සහරයට කිසිම ධර්මාබෝ දෙයක් නැතිවුනත් ඒවැනි ගති ලක්සණ පහල වෙලා තියෙනවන කෙනෙක්ගේ ඒවා උතුම් ගති ලක්ෂණ විදිහට නුවන තියන අය තේරුම් ගන්නව පින්නත්න්නේේ ඒහින්ද අපි මිනිස්සුන් තරුම් ගතයුත්තය දනයෙන් බලෙන් නිලයින් නෙවෙයි ඒ අයල්ළඟ තියන්නාව ගතිගුණෝලි ඒත් ගතිගුණ පහත් අයත් පහල කියලා හිතන්නේ නැතුව ඒ හැම කෙනෙක්ම උතුම් මනුස්ස ජීවිතයක් ඇතිකරගෙන තියෙන අය කියලා අප නිහතමානීව ඒ හැම කෙනෙකුට එකකා කාරීව සලකඩ සමසිත් ඇති කරගන්නට සුදානම් වඩ ඕනෑ ඒවගේ ඉළං කාරණාවතමයි අප කිච්චෝච අප කිච් කලකයන්නේ අඩුවෙන් වැඩකටයුතු තියන කෙනෙක් වෙන්නඩ ඕනෑ අපි බොහෝ වැඩකටයුතු නිසා අපේ හිත බොෝ බුණසංසුන් වෙන එකදා වැඩ කටයුතු අඩුුණුත් තමන්ට තමන් ගැන හිතන්ඩ වෙලාවක්ෙනවා තමන්ට තමන් ගැනමක්කවත් හිතන්ඩ තමන්ට මේ ලෝකයේ තියෙන සත්‍යදත්වය ගැෙන හිතන්ඩ වගේ සිත පහන් කරගන්නට විවේකයක් නැති තත්ත්වයක් තියෙනවා නම් එයාට මෛත්‍යයෙන් යුත්තව කටයුතු කරන්නට බෑ ටික ටිකටිටික තරහා යන ස්වභාවයට පත්වෙනවා ව්‍යාකූල ස්වභාවයට පත්වෙනවා ඒ හින්දා වැඩකටයුතු ු කෙනෙක් ෞව්ත් මේ ක තේරම කාරයක්ක්ෂම් භාවය අඩු කරඩ නෙක හිෙමනෙවේ. කාරයක්ක්ෂම වැඩ කරන්න තියෙන වැඩ කටයුතු ඉවර කරගන්න සමහරයාය කාර්යක්ෂම වෙනකොට තව බොහෝ වැඩකටුතු දැටි එකඇතු කරගන්නවා. එහෙම නැතුව තමන්ගේ විවේකය සඳහා තමන්ගේ මානසික විවේකය ඇති කරගන්නට අවශ්‍ය වෙන විදිහට විේකඇත්තිය වගේකීම් වැඩි වෙනකොට පින්නත්න්නේ හිතට මොන විදිහගින්වත් භාවනාවකට, යොමුුවන්නට බැරි වෙන මොකද භාව තිදගන්න කොට ඉල්ළඟ තියෙන වැඩ ළඟට තියන වැඩ ළඟට යනෙන වැඩි ඒහින් හිත සංසුම්මෙන් දෙන්නතු ඒ වැඩ පෝලිමටගන්න තා චුට්ිකි ම මෙහම කරන්නවා තචුට්ට හෙම කරන්න ොන කියලලා. එතකොට ඒ නිදහස නැතිවෙන පුද්ගලයාට කිසිම විදිහකින් මෛත්‍රයක් වඩන්නට වශ්‍ය කරන මේ සියුම් විදිහට තමන්ගේ චිත්ත සන්තානය දැක ගන්ට පුළුවන්කමක් ලැබේනනෑ තමන්ගේ සිතේ ක්‍රාආකාරීත්‍යය සිතුවිඩි ඇතිවෙන ආකාරයන් පටි සම්පන්න්න සිද්ධ වෙන දේවල් ඒ වගේ අපි මතක්කරණේ ධාතුූ ගැනමිනහි කරමින් ඒ වගේ ගවේෂන සීදීව කොහොමද මේ තරහා අයිංකරගන්නේ කියලා බලන්ඩ ගවේෂණය කරන්ඩ නිරීක්ෂණය කරන්්ඩ නිගමනය කරන්නට වෙලාවක් හිෙටින්නේ නැහැ ඔය කියන ආකාරය කටයුතු වැඩි කෙනෙකුට ඊළඟට සල්ල කපුෘති කියල සඳහන් කරන්න සහැල්ලු පැවතුම් ඇත්තෙක්ෙන්න් තමන්ගේ පැවතුම් සැහැල්ලුුවෙන් ලෝනෑ. ඒවා මේ ගන තද ස්වභාවේ පැවතුම් නෙවෙයි ඒ එකටන් ඉතිින් සැල්ලිම පැවතුම් තමයි ආර්ෂටායක මාර්ගයට අනුව තමම් පවතිනවානං. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට පවතිනවානං පැහැදිලිවම ජීවිතයබොහෝම සැහැල්ඩුවෙන් ගත කරන්න පුලුවන්ක මත්තිනෝ. ඕනම දෙයක් ගත්හමාඒට කමක් නැහැ එක එහෙම වුණන දෙෙන් අපි මේක මේ විදියට කරගෙන යමු මේක අනිවාර එම මේ විදිර වවැඩ මඕන නෑමම් එහෙම කෙනෙක් මගේ හැටි දන්නන්නේ නැතුවවං කවුරු කෙලද හිතාගෙන ඉන්නේ මගේ බැත්තෙන් විය යුතු ආකාරය මේ කයි කෙලන්න ඒ වගේ නැතුව තදිින් ගන්නේ නැතුව හැම දෙයක්ම ඉතාම සහැල්ුවෙන් සුව පහසුවෙන් තමන්ගේ ගති පැවතුම් අරගෙනය කෙනෙක් බාට පත්තින එතකොට තමයි මෛත්‍රය කියනෙ එක වර්තනය කර ගණ්ඩ පුලුවන්කමති ඉන්නේ. ඉළඟට සතින්ද්‍රියෝච ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව දමනය කර සංසුන් නිදුරන් ඇත්තෙක් ඒ කියන්නේ. ඇහැ කණනාසය දිව සරීරය මනස කියන මේ ඉන්ද්‍රියන් වලින් අරූප සබද ගන්ධ රස ස්පර්ෂ දම්ම කියන අරමුණු ලැබෙනකොට යම් සතුටක් ඇතිවෙනවා නම්. නැැ නැවත නැවත ඇලි ගැලි ඒ සතුට එෙහිම ලැගලැග ලැගලැක. අරමුණු නැවත නැවත ගැනීමට අවශ්‍ය කරන වැඩපිළිවල සකස්කරගන්නේ නැති කෙනෙක් වඩ ඕන. අිනන්දනය නොකරන කෙනෙක් වෙඩ ඕන. ඒ ඉන්ද්‍රියන් දමනය කර ගණ්ඩෝනය කියලා කියන්නේ එක ඉන්ද්‍රිය දමනයන කළ හොතුන් අධික තන්හාවල්ලුපදිනවනො ඒකුත් වස්තුූන් විෂයෙහි, ි තන්නාවල් උපදින අපි හම ධික තන්න්නාවල් උපදින්න්ට උපදදිින්ටුපදින්න්්. ඒ තන්නාවත් එක්කම නොයෙකුත් ගැටෙන ස්වරූපයන් ඇතිවෙනවා. දුක් ඇති වෙනවා. දුක් අතියෙනකොට ඒ දුක් නවත්තාගන්නට නොයෙකුත්තාකාරේ උපක්කර්ම යොදන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒඒ ඔක්කෝම ගත්තහම අපිට කිසිම විදිහකින් අපේ පැත්තෙන් අවශ්‍ය කරන සාන්ත ස්වභාවයට පත්තෙන්ට පුළුවන්කමක් ෑ. ඒ උතුම් මානසික තදත්ත්යකට එන්නට, අවශ්‍ය කරන වැඩ පිළිවෙල නිර්මාණය කරග්ඩ පුළුවන්කමක් නෑ. ඉතින් මේවා අපි හොඳින් තේරම් ගණ්ඩුවනු වඩා හොඳින් තේරුම් ග්ඩෝන. එම තේරුම් අරගෙන කෙනෙක් අනිවාරෙන්ම අපි ඉන්ද්‍ර සංවරය ගැන විලාලවස්යෙන් ඉදි්‍රීයේදී සාච්චාරනවා කොහොමද ඉන්ද්‍රිය සංගරය ඇති වෙන තත්ට තමන්ගේ හිත පත්කරගන්නේ කියලා ඉන්ද්‍ර අසංවර කරන කෙනෙක්කුට අසංගර වාේ කරන කෙනෙක් ැන සම්මා සම්බුජාන් වස දේශනා කරන්න කොහොම ප්‍රමාදී විහරණයෙන් යුක්ත කෙනෙක් කියලා. ප්‍රමාදී විහරණයෙන් යුක්තෙනෙක්කිලෙහින්දා ප්‍රමාදී විහරණයෙන් යුක්ත නොවී තමංගේ පැත්තෙන් තමන් අති විසාාර අධිෂ්ඨානයකින් යුක්තුව ඉන්ද්‍රිය සංහර වාසය කරන්නට ඕනෙ මොකද අප්‍රමාදී බවයි අවශට කරන්නේ හැම නිමේචයක්ම ඉන්ද්‍රිය අසංවරවාසේ කරන හැම් වෙලාවක්ම නිවන් දකිඩ ප්‍රමාධයක් ඇති වෙන. ඉන්ද්‍රිය අසංවර වාසය කරන හැම නිමේශයක් මනිවන්දාකට ප්‍රමාදයක් ඇතිවෙන්නේ තමන්ට අනර්ථයක් වෙන අකුසලයක් උපදින්නට ඒ ඒ වස්තූන් කෙරෙහි ඇලෙන්නට ඒ ඒ වස්තුූන් කෙරෙහි යම්මාකාරයකින් ග්‍රහණය ගන්නට ඒ ඒ වස්තුූන් හේතුවක් වෙනවා මේ කියන ඉන්ද්‍රිය අසංවරය අපේ ජීවිතය ආරම්භ කරපු දවසේදං අද වෙනකං යම් කිසි දෙයක් ක අපිට දරාගණඩ බැරි මට්ටමකට අ්‍යශයක් බවට පත්වෙලා තියරණනගේ අත්‍යවශ්‍ය බවට පත්වෙන්නේෙම ඉන්ද්‍රියන්තුරින් එය ඒ අරමුණ ඒ දෙය දැක අසා විද සතුට වී නැවත නැ නැවත නැවත ඒ සතුට වින්දනය කළ නියාවෙන් තමයි. ඔය කියන උපාධානයන් ඇතිවෙන තත්ත්කට අපි සිත පත්වෙන්නේ. ඉතිං ඒවා හොඳට තේරුම් අරගෙන ඉන්දිය සංවරවාසය කරන්නට ඕන නිවන්දකින්නට වශ්‍යනං ෛත්‍රය වඩන්නට අවශ්‍යනං එහම නැත්ත. කුමන මෛත්‍රයක් ද මොක උපාධනය සිද්ධ වෙනකොට නොයෙකුත් වස්තුූන් කෙහි. කුමන මෛත්‍රයක් ද පාධිත වස්තුූන් වෙනත් කෙනෙක්ගේ සියුම් ඉස්පාර්ශයකයට වක්වත් අකමැති වෙනවා හිත අන්න එතකොටතිං හිතේනො සංසුකං. වගේ පාපේට තියෙන ලැජ්ාාව නැතිවීම් බයනැතිවීම් සිද් වෙලාමොකද වෙන්න හිතා අර්ථයේ යදෙෙන්ට පටන්ගන්නවා ඒක නිසාවෙන් මේ ඉන්ද්‍රිය සංවරය කියන එක අධ්‍යවශ්‍යම කාරණවා. ඊළඟට කියලා නිම කරන්ඩ බැරිතරං වටින කාරණාවන් මේවා එකන්නක් එකින් එක ඒ විදිහටම හිතනවා ඊළඟ ගුණාංග නිපක තැනට සුදුසු උනුවන ඇත්තෙක්. නැතිමදේ කියලා හිෙතෙන වාද කාලෙ ඒ ජීවත්වෙන මිනිස්සුන්ට නැතිමදේ. ඒ ඒ වෙලාවට කළයුතු දේ පිළිබඳව හරිමදේ කරන්නට තමන්ගේ නුවන යෙදෙන මට්ටමකට පත්තෙන්ඩඕන පින්නත්න්නේ. තමන්ගේ නුවන හරිමදේ තෝරගන්න තත්තකට පත්තෙන්ඩන අපේ හිත මේ ලෝකෙතියෙන මෙන්න මේ දේ තමයි හරිමදේ කියලා අපේ හිත ඒක තෝරගණ්ඩඕන. එහෙම, තෝරගණ්ඩ මේ තත්වයන් යටතේ මම හැසිරෙන් දෝන මේ විදිහට මේ මේ තත්ත්වයන් යටතේ මම ඊළඟට ගණ්ඩෝන තීරණය මෙන්න මේ තීරණය විය යුතුයි කියත් එක ගැන තැනට ඒ ස්ථානයට දැන් රැදිලායින් අවස්ථාවට ගැලපෙන විදිහට එතනින් තමන්ට අනර්ථයක් ඇති නොවෙන විදිහට ඒ ස්ථානය කළමනාකරණය කරගන්නට හැකියාව තිෙන් ෝඕන එහම නැත්තා සමාර වෙලාවට අධි ප්‍රශ්න ඇති වෙන ස්වභාවයකට තමන්ග පත්තෙනවා. අධික්ක ප්‍රශ්න ඇතිවෙන ස්වභාවයකට තමන්ගේ ජීවිතය පත්වෙනවා අන්න ඒ අපි අතිමහත්ව තේරුන්ගත යුතු කාරණාවක් ඉතාම දැඩිව ඉතාම දැඩව තරු ගණ්ඩුන කාරණාවක් තමයි. මේ කාරණාව මොකක්ද තැනට සුදුසු නුවන කියෙන එක ඒ ඇතිකරගණඩනම් බොෝ ඇසපිරු තැන් තිේන්ඩ නැබොෝම දේවල් පිළිබඳවවාදැකීම් තියෙන්ටෝන ති හෙම නුවනක් නැත්තං තැන්ට සදුසුනුවන නැත්තං කොයි හරි තැනකදි විශාල අතපසුවීම් වලට විශාල ගැටලුවලට පත්ෙන්ට තිෙන ඉඩ කඩක් හොඳටම තියෙනවා. ති මේවා අපි වඩාම හොඳින් තේරුම් අරගෙන ඉතාමහොතිින් තේරුම් රගෙන අපේ ජීවිතය වඩා සාර්ථක කර ගණ්ඩත් සතර ජීවිතය ස්ොපත් කර ගණ්ඩත් කළ යුතු හැම දේම සිද්ධ කරගන්නට උපරිම වසයෙන් උත්සාහයක් ගන්නට ඕනේ ඉතිං මේ විදිහයට අපි කොහොමහාරි අප ජීවිත හදාගණ්ඩ ඕන නිසාවෙන්ම මේ නිපක කියන ගුණය ගැන්න ලොකු අවධානයක් යොමු කරලා ඒ අනුව කටයුතු කරමින් අපේ ජීවිතය සාර්ථ කරගන්න වැඩ පිළිවෙල අපේ තුළින් උපදවා ගණඩ ඕන එහෙම උුණොත්තමයි අපිට ඉතාම සාර්ථක තත්තකට අපේ ජීවිතය පත්කරගන්නඩ පුුවන්කම තියෙන්නේෙ කද නිපක කියන ගුණය. අපි වර්ධනය කරගණ්ඩ ඕන කොහොම හරි වර්ධනය කරගන්නට ඕන ඉළඟට අප ගබ්බ කියල කියන්නේ හැඩි දැරි අසංවර ගති ඇත්තෙකු නොවෙන්ඩවන් හැඩි දැඩි ගති තියෙනවා අසංවර ගති තියවා සමහර අයගේ. එවැනි ගති ලක්සන පහල වෙනවා පින්නත්න්නේේ අනිවාරයම බලන්ඩ ජීවිත දිහා අරගෙන බලන්ඩ ඒ ජීවිතවල සමහරඉන්නවා තමන් ගන්නාව තීරණය දැඩිවරගෙන චුට්ටක්කත් නම්ම සීලීන හැ සමහර දෙවල් විසේසේම අකුසලයන් හබුව අකුසලයන් හම්බුවේ ම හෙම කෙනෙක් කලා මම මෙහෙම ප්‍රතිපත්ති ඉනෙනෙක් ඉති කවර ප්‍රතිපත්තියක්ද වැරදි ප්‍රතිපත්තිය ඉන්නේ සමහරලාට මේ හි වර්මානයක් අරගෙන බලන්්ඩ. කොහමද මෛත්‍රිය හදාගන්නේ එවැනි ප්‍රතිපත්ති තියන කෙනකුට ඒකයන්නේ කඳු වගේ.කටටිය ඉන්නේ හෙල්ලෙන්නෙ නෑ කියර තමන්ගේ තත්වයන් තුළ හෙල්ලන්න නෑ කියලා. එහෙම බැහැ අසංවර හැඩි දැඩි ගති තියන අය නිසා ඒ පවුල්ලල අයටත් කරදරයි. ඒහෙම ස්ථානයක් තිනගේ ස්ථානයට කරද රටත් කරදරයි පින්නත්න්නේ ඒක හින්දා. එහම නොී තියෙනු අපි කතින් කලින් කතාකරපු මුදදුස්වරුපයන් තියනට ඕන. එතකොට ඒ වගේ අයට මේ හැඩි දැඩී ගතිගුණ තියෙන අයට කලක කියන්නේ හරි කරදරකාරී තත්ත්වයන් ඕකට කියන්නේ මේ ඒවගේන්නේ කරදර කාී තත්වයන් කෙලක කියන්නේ මේ අන්න අයට හරියට තේරෙන අන්නට හරිර අපහසුතාවන්න තියෙන කුළු හරක් වගේ. මොනවද බම හිතුව ඒ ඒක එහෙම මතම යායටතින් ඒක වෙනසක් නෑ න්න එහෙම ධර්මය පත්තර නම්මැ සීඩි භාවයක් නෑ. තමන්ගේ ජීවිත නිවැරදි කර ගණඩඕන කරන වැඩපිළිවෙලක් තමන්ගේ තුළින් වර්ධනය කරගන්න ඇති කරගන්නෙ නෑ. ඉතිං අන්න ඒවා අපි ඉහලිං ඒ ගුණයන් වර්ධනය කරග්ඩන හිත් සැසෙන විර ජීවත්තෙෙන්ඩ ඕනු පින්නත්න්නේ තමංගු මදක්කෙනකට අනිත්තායට අනිත්තායගේ හි සැනසෙන්ඩඕන ඇත්තර මන කොච්චර හොඳ දෙයක්ද කියලා අර වගේ. හැඩි දැඩී ගතිගුණයන්ගින් යුක්තව යම් කිසි කෙනෙක් කවාසේ කරනන් තමන්ගින් මහල බලන්ඩ ම කොමද යම් යම් ආකාරයක ජීවිතයේ තීරණ ගනිද්දීමන් කොහොමද ඒ තීරණ ගත්තේ කියලා විමසල බලඩ යම් යම් තීරණ ගනිදදිී මගේ තිබ තත්වය මොකක්ද කියලා විමසල බලන්්ඩ අනිත් පත්ත හැල්ල බලඩෝන එහමනැත්තං අපිට මේ අවශ්‍ය කරන තැනට අපේ චිත්ත සන්තානය නංවාගන්නට හැකියාවක් ලැබෙන්න්න නෑ මොකද සීම සම්බේදයදක්වා යන්නටයිඉන්නේ. ම මේ කල්පනාගරේ ධර්ම දේශනා සිද්ධ කරනගම මේ කාරණනාටික මෙ පමණිින්වත් තිස්තර කරන්න ඕනිි කියලා ොකද එක දසකිින් එකක ඉවරන්නේ නැතු. තව එකදවසක් වත් මේකට යොදාගණ්ඩුන මොකද මේටික ඒ තරමටම වැදගත් ඊ දවස අපි තීරණය කළලා. දව මේ සුත ධර්මය කෙටයෙන් සාකච්චා කරමු කියලා කෙටියෙන් සසාකච්චා තමයි කරන්නේ මේ කරුණු ගැන එක කරුණක් ගැන මුළුූ දවසක් කතා කරන්න තින හම තියදදිතාම කෙටෙන් මේ කතා කරන්නේ මතාක්වේ හැයි කතා කනොට කලින් තමන් ඇතිකර ගෙන තිෙන දැනු මතක්වේවි ඒ හිදා මේ හැඩි දැඩී ගුණයන්ගේ යුක්ත ගතියක් තමන්ට තියෙනවානං ඒවා ලහිලහියේම නවත්තා ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල නිර්මාණය කරගන්න ඕනේ. ඒවා ලහිලහියේම නවත්වා ගැනීමට අවශ්‍ය කරන වැඩපිළිවෙල නිර්මාණය කරගන්නට ඕනේ ඒ සඳහා අපි පෙළගැහෙන්න්නට ඕනෑ අත්‍යවශ්‍ය ආකාරයෙන්ම ඉතිං මේක තමයි අපේ පැත්තිෙන් අපිට තිබිය යුතු අප ඇති කරගත YouTubeුතු මානසික තත්වයන් හොඳයි මේවා ගැන අපි දැඩි අදහසක් ඉතාම දැඩි අදහසක් අපය තුළ තියෙන්ඩු මේ දේවල් ගැන ඉතා දැඩි අදහසක් තියෙන්නු මේවා මෙන්න මේ විදිහටයි කරගෙන යන්නේ කියලා එම උනුත් තමයි පුළුවන් වෙන්නේ තමන්ගේ පැත්තෙන් සාධාරණය ෂස්ට කරගන්ඩ එතකොට අවසාන කරණාව වශයෙන් කළ යුතු දේවල් අවසාන කාරණාවශයන්තියන්නේ කුලේසු අන්නු කිද වූ කියලා හිතමිත්‍ර කුල පවුල්ලාදයෙහි නොැලෙන්න්නේෙක් ියුතුතියහෙන අංර සමසිත් පතුරුවන්නට බැරිවිෙන එහෙම එහෙම ඇරිච්ච් එකේක කුලෙ අන්හි නොයකුත් ආකාරයේ ආර්ථදක්වොලා තියෙන කොටස්වල ඇලෙන්න්නට බැහැකිෙන සමහර අයප පින්න්නී ගලවන්ඩම බැවිදිර ඇබලයෝ සීනිවල ඇලිලාවාගේ ගුලවන්ත ධනවන්ත එක එකක අයගේ මත ජීවත්වෙන, අරියට නිකං අනුන්මත යපෙන ජීවිනුව කිනිි තුල්ලො වගේකිිණ තුල්ලො වෙන කෙනෙගේ ඇඟඒ වැහිලා ඉන්න වහලා ජීවත්වෙන අය අන්නේ වගේ සහරයක ජීවිත අනුන්ගේ මත රන්දාාපඇතරතින ජීතයතින් මැරෙන කම්ම ගැති ජීවත්තෙන්ට මේ වෙනමකටන්නේ තමන්ගේ බාහුබලයෙන් තමන්ගේ රජුභාවය පෞරර්ෂය භාවිතා කරල තමන් ජීවත්වෙනවා නෙවෙයි කොහමද කරලා තියන්නේ අනුම්මත හද පච්චෙන ඇති එහම උනොත් එෙම තමට ස්වාදීන වන්නට බැස්වා දීන ජීතයක් තමට තියන තමගේ හැකවන් වලින් වර්ධනය වෙච්ච ජීවිතයක් තියෙන්ට ඕනේ ති මේ කාරනාටික ගැන අපි සාකච්චාර යිල්ඟට නොකළ යුතුදේ ගැන කතා කරලා ඉට පසේ සුකිිනෝවා කේමන හොන්තු සබ්බේ සත්හ බවන්තු සුකිතත්තා කියන ආර්ථ දැක්වීම කොයි විදිහටද මේ සූතධර්මය සිද්ධ කරලා තියන්නේ කෙර හෙට දවසේ සාකච්ඡා කරම තවදුරටත් මංහිතන්නේ හිට දවසන්නම් මේ කාරනාව අහවර කරගන්නට හැකියාවක් ලැබේවි කියලා. කොහොම මුත් කොයිතරන්නම් වැදගත් ධර්ම කරුණුද මේසාකච්චා කරන්නේ. අපිට ලොක හැ මක්තේ දොන අති විසාලාලෝ හැකි මත්තේ ෝන ති මේයාකාරට ටතු කලන ජීවිත සාර්ථතකරගෙන සස සූපත් කරෙනන තු ියනි ැසිට ඇම දෙනාටම ශක්තිය දහිර වීරෝ අදිිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කියලපි ප්‍රාර්ථනා කරනවා. හැම දෙනටම සම්මා සබුදුසරණයි. අකා සට්ටා චූමට්ටා අ දීවානාග මහිද්දිිකා පුුණ්ඥන්තන් අනු මෝදිිත්වා චිරං රක්කං තුසා සනං චිරංරක්කං තුදේ සනං චිරං රක්කං තුමං පරංතිී. හොඳයි පින්නත්න්නේ අද ද රර්ම න කරපමේ පින්නනත්ත පරිස ධර්ම ස්ශ්‍රණය කරනට වශකරන වැඩ පිල ස්කර දෙන්නේ. න ත දකත ලබද පින්න්නනත පරිස ගේ ෑම ප පහැනි කාර ම පේ පිනන්ත දුවන් ති ගේ පානා කරමු ලැබී වා ම් කිසිදු කක්කර දෙයක්කේ සියම දුක්කරදර දුරුවේවා කායික මානසික සුවදායිපතත්යක පත්තේවා. මේ ලැබිලාතියන අනතුරු කාලයේදී කිසිදු අනතුරකට පත් නොේවා සසර වසනතාක් කල් කල්යානමිත සම්පත්තිීන්, ලැබේවා මේ ජීවිතේදී හෝ අන්‍ය ජීවිතයකදී හෝ. ද කියන ජති දක්වා කිසිදු පාපමි්‍ර ස්තරෝකට නම් පත්නවා ඒවා උතුම් නිවනිින් සැනසෙන්න්නටමී ධර්මස්ත්‍රවනමය අනිසන්සේ වගේමදානමය පුුණ්්‍ය කර්මය ධර්මදානම පුුණ් කකරය හතුවක්ම වේවා කියලා. ඒය අඇ වෙනුවෙන් අපි පාර්ථන ක්‍රමිති. ඉතිං අන්දවසේ කල අනමත දායකත්වම සේෙන් සඳහන් කළ තියෙත් තරයුදු පියසේ කර රුවන්ති්‍යාපා සහ දහම් මහතන්තිල නුවන්තියාපා යන සහෝදර සහෝදරියන් විසින් කියලා. තරදුපියසේ කර රුවන්තියාාපා, දහම් මහන් තත්තිල නුවන්ති්‍යාපා කියන සහෝද සහෝදරයන් විසින් කියලා නොවැම්බර් මාසය යදෙන තර්ු පිේසේ කරසා රුවන්තිාපා වගේ දහම් මහන්තිල යන්න අපගේ උපන්දිනයන් සිහිපත් කරමින් ජීතයන් සාර්ථකර ගැනීමට තුනුවරන්ගේ ශිර්වාද ශක්තිය හිදිය ලබේවා කියලා මේ හැමදදිනාගේම පන්දදිනය නිදිරලතිය වැම්බර් මාහසේ ඉතින්ගේ එයායට යහපත්තු පන්දිනයක් වේවා කියලාි ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී චරජීවන දීර්ග ශේවා යහපත් ආකාරයට සලු කටය සම්පාධනය කරගෙන මේජී සර ජීත ස් තුපත් කරට හැකිවේවා කියල ප්‍රාර්ථනා කරනවා ඒගේ අත ප්‍රාථන කලතින අපගේ සජිවත සි ද න පැතිීමට මේ පින් හේතුවාසනේවා අංකපියසේක සහෝදරයාටත් නුවන්ති්‍යපා සහෝදරයටත්. ත් පැීමට මේ පින් හේතුවා මේ පරලෝග්‍ය සීලුම ාතිීන්ට, මේ පින් අ මෝදැන් මේවා. ඉතිං සුජීවත්වාසයකන හැමදි නාටමත් උතු ය්‍යහප සිද් වා කල ප්‍රාථ න කර නමින් පරලෝග සීලීම ාතිමි්‍රාදී ද සුගතිය සු තිර පපත්වවා තු නිවනිින් සැසෙන්ට සියල පුුණ ක්ති න ෝදන් ගනිත්වා කළ ප්‍රාත්තනා කරමු. ඒවගේම නායක ස්වාමීන් වහන්සේ ඇතුළු යමග අනාලිකාාවේ සීලු දේකයන් වහන්සේලාට තවත් මෙවන් ධර්මශාසනයේ, සාාසනික සේවාන් සිද්ධකිරීම ශක්ති්‍ය හිර ලබේවා කියල පාර්ථනා කරන කියලත් සහ කකලතින ති අපිත් මේ සියලූ පරිස වෙනුවෙන් මේ සහෝදර සහෝදරයියන් පිරිසවෙනෙන් ප්‍රාර්ථනා කරන්න ඒත්තන්ඩ තුම් චතු්‍රාර් සත්‍යධර්මය අබෝධය සඳහාම මේ සියලොපුුණණ ශක්තින් හේතුවේවා කියරතුමයි පාර්ථනා කරන්නේ. ඉතිං ඒ ආකාරෙම සිද්ධේවා ඔබ හැමඳනාටමත් උතුම් යහපත සිද්ධ වන්නට මේ ධර්මස්ත්‍රවණ නිසන්සේ හේතුවේවා කිය ප්‍රාත්ථනා කරන හැමදිනාටම සම්මා සම්බුදු සන්නයි. ජයමක පිළිසරණ. මොනුෂ්‍යත්වය වෙනුවෙන් හල්ද්‍යයාංගම ලබෙන්දියාව. කොළම් භහත ජාත්‍යන්ත්‍රී පස්සනා භාවනා මධ්‍යස්ථානයේ මේ වනවිට සිදුකරමින් පවතින අන්තර් කොයිට් ප්‍රතිකාර භාවන මධ්‍යස්ථානය ගිලන් ස්වාමින්න් වහන්සේලා අර්මුන් කරගනිමින් සිදධකරම මධ්‍යස්ථානය කටයුතු සම්පාදනය කරගන්නට සාර්ථකව අපිට අවස්ථාව ලැබෙන්නේ මේ පින්නන්තා අයගේ දෛනිකව බාදින දායකත්වයන් හේතුවෙන් ඉතිං අද දින දානික දායකත්ය වශයෙන් සඳහ කර තියන්නේ අබාප්‍රා්ත ඩ සමර සිංහපියාණන්ගේ සහ सමර්සිංග මෑනියන්ගේ ද දරුවන් විසින් කියලා Uh, DJ. සමරසිංගහ පියානන්ගේ සහ සමසිංග මෑයන්ගේ දු දරුවන් සින් කියලා පල්ලො සබත් සමරජව දෙපලට හා ියනගේ දෙපලටද පින් බලාපෘත්තුව සිනසිල් සහෝදරගත නෑහිත මිතුරන්ටද මේ පින් අනෝධන් මේේවා තවද සියලු කරෝනා රෝගින් සූපත්තේවාකින් අරමුණෙන් තමයි මේ දවාදරුවන් මේ කටයුත කරන්න ඉතිං ඒසිියලුමමිය පාලොයන්නට යෙදන. වරන් පියවරුන් ඇතුළ ාති මිත්‍රා දීන්ට මේ පින් අන් මෝදන් වේවා කියල ප ්‍රාර්ථන කරනවා සුගතිය සු තිර පපත්තේවා උතු ියෝනිින්ක් සැසිෙන්න්නට හේතුේවා. ඒ වගේම සූජිවත්වාසක හැමදිනාට නිරෝගිත ජීෝනල බේවා. තුම් සැසීමෙන් සැනසෙන්න්නට උතුම් හප සිද්ධ වන්නට මේ කරදරකාරී කාලේදක් කිසිදු අනතුරකට පාත්නව වන්නට ේතු සකස්වේවා කිලප්‍රාර්ථනා කරනවා හැමදිනාටම මේ උතුම් ගිලන් භික්‍ෂු උපස්ථානය, චතුවාර් සත්‍ය ධර්මාව බොදේ සඳහාම හේතුවේවා හැමදිනාටම සම්මා සම්බුදුසරණයි ජයමග පිළිසරණ මොනුෂ්‍යත්වය වෙනුවෙන් හරතයාංගම ලබිඳියාව මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TVීී YouTubeු් නාලිකාව සබස්ක්‍රයිප් කර සීනුව ලකුණ ලික් කරන්න